Hi Bhuvan, Sakura Sidhima Nalikaving, Jayasimha Mahathaya Duragathane Sambandha Vela Innawa. Ada obawa Dot Connecting kiyana maatrukawa yatate denuwat kirimata. Ayubowan Jayasimha Mahathaya. Ayubowan. ලොකු ප්‍රශ්නයක් නේ මං දැක්කා නිවුස් එකක්. අපි ඒක විසඳ ගමු නේද හිමින් සේරුවේ. ඔව් මං කියන්නේ මේ කෑම බෙදන්න යන්නේ නේද මේ. ආයේ ප්‍රශ්නයක්. මං ඔක අපි ඔක කලින් කිව්වනේ ඉතින්. කෑම ගැන කිව්වනේ සලාක ක්‍රමයට පන්සල් වල ආහාර බෙදයි කියලා. දැන් අද ඒක ඇත්ත වෙනවා කියලා මං දැක්කා. ආගමික ස්ථාන වලට පොරකකා ගිහිල්ලා ඒක හැම ගන්නවා අපර වළක්වන්න බෑ සද්දතු ඉන්න ඕනේ බඩ නෑ තව මොනවා කියන්නේ දැන් අපි දැනවත් කියලානේ තියෙන්නේ නේද? බොහෝ අය මේ අපේ වීඩියෝ බලන්නේ නැහැ. ඒ වුණාට යම් කිසි පිරිසක් මේවට දැනුවත් වෙලා ඉන්නවා මේ ආහාර සම්බන්ධව. ඉතින් මම කිසිම WhatsApp group එක YouTube channel එක මම පවත්වාගෙන යන්නේ නැහැ. අර සජිත් පක්ෂින් වෙන් වෙන වෙලාවේ රනිල් ලොක්ක රෑ 11 ඉතියට වගේ තමයි ගිහිල්ලා තියෙන්නේ 11 12ට අපේ රනිල් බොස් මේ Netflix එකේ මේ මූවී එකක් බලන් ඉඳලා ගාමිණී කිපෝස් මූවී එක ගාමිණී මාතේ දන්නවදන්න ඒ කතාවේ තියෙන මේ අපේ උත්තමයන් වහන්සේගේ මේ ලේ પરම්පරාව කොහෙද හැංගුනේ කියලා අපි කවුරු හිටුනේ කියලා අපි පස්සේ කතා කරමු. ඔව් මොකද චිත්‍රපටයේ නම ආයි සඳහන් කරන්න පුළුවන්ද? ඩාවින්සි කෝඩ්. ඔව් එතකොට මේ ගර්වානි ලොක්ක කියලා සන්නත් කරලා තව ඔයා විනාඩි 10ක් විතර ඉන්න තව මේ මම මූවී එකක් බල බල ඉන්නේ එහෙම කියලා. ලාන්ටි එකට පස්සේ මූවී එකේ විතර වෙලා ඇවිල්ලා මේ කිසි ගානක් නැතුව ඉන්නවලු. තව දවසකින් දෙකකින් සජිත් වෙන් වෙන්න තීරණය කළා පස්සෙන්. දැන් පස්සේ දෙකට කැඩෙන්නේ නැහැ. ඔව්. මේ රනිල් ඔක්කට කිසි ගාණක් නැහැ. ඔහේ ඉන්නවා නිකන් බෑන්චු. හ්ම්. අදට ඉඳා ගන්න බැලුවා. ඉතින් මේව මෙයා හැසිරෙන්නේ කියලා. ඔව්. දැන් මේකට ඉතින් දැන් ඩොට් කනෙක් කරන්න වෙනවා දැන්. ඔව්. මං හේතුව කියන්නේ නැහැ දැන්. මං ඩොට් එකක් එන්න මේක කනෙක් කරගන්න දැනගන්නවා. ඔව්. ඕකට සම්බන්ධ ගෝඨාභය මහත්තයා ඇවිල්ලා ව්‍යවස්ථාව වෙනස් කළා. හ්ම්. ජනාධිපතිගේ පවර් වැඩි කරගත්තා. හ්ම්. රනිල් මහත්තයාට ජොලි ඒ වෙලාවේ ඒක කිසි ගාණක් නැතුව හිටියේ අන්න කන ඩොට් එක කනෙක් වෙන නිසා. හ්ම් හ්ම්. ඔව්. මිනිත්තු හිතාගන්නකෝ නිකන් මොකක්ද හිතනවා මේ කියලා. ඔව්. දැන් මං තව ඩොට් එකක් කියන්නම් නිකන් මේකට සම්බන්ධ. ඔව්. දැන් මුලින්ම හිතන්න පොඩි දෙයක් අපි කියමු. හ්ම්. රනිල් මහත්තයා හොඳම යාළුවා ඇමරිකාවේ. හ්ම්. පොඩි කාලේ ඉඳන් ඇමරිකන් කට්ටිය ආශ්‍රය කරේ. එයාගේ තාත්තා එයාගේ අම්මා ඇමරිකාවත් එක්ක ළඟින්ම සම්බන්ධකම් පැවැත්තියි. එයාගේ මාමා සහ එයාගේ අම්මගේ තාත්තා. හ්ම්. මාමන්ණි. ඔව්. ඇමරිකාවත් එක්ක ළඟින්ම කටයුතු කරේ. එතකොට දැන් ලංකාව අපහසුතාවල පත් වෙලා ඉන්න වෙලාවකදී ඇයි හම්බන්තොට වරාය අවුරුදු 99 බද්දට චීනෙට දුන්නේ රනිල් මහත්තයා.
එයාට තිබ්බනේ ඇමරිකාවට දෙන්න. ඔව්. එයාගේ හොඳ මෙයාලු ඇමරිකාව. ටීනෙට් එකේ ආගේ කනෙක්ෂන් නැහැ මොකක්වත්. ඔව්. ඇයි එහෙම වුනේ? එහෙම වුනේ මගෙන් දහන්නේ ප්‍රශ්න දෙකක්. අතගේ මිනිහ අහන්නේ මම. මං අහන්නේ මිනිහ ප්‍රේක්ෂකයන්ගෙන් නේද? ඇයි එහෙම වුනේ කියලා පොඩ හොයලා බලන්න. ඔක හොයලා බලන්න ඕන. ඔව්. ඒක ඉතින් අපේ රතු වලි පෙටව ගන්නේ නැහැ ඔවා. සජිත් මහත්තයරන්නේ නැහැ මම මේ කතා කරන්න මොකක්ද. ඔව්. ඇයි මේක දුන්නේ? ඔව්. එතකොට සජිත් මහත්තය මොකද රනිල් මහත්තය ගෙවෙන්නේ? ඔව්. හ්ම්? ඔව්. අර දැන් ඉවෙන්ට් එක දෙකට කැරිනවා කියන්නේ ජීවිතේට ඉවෙන්ට් එකට බලයට එන්න බෑ ආයේ. හ්ම්. ගේමක් ගහලා ලොකු ගේමක් ගහලා එන්න පුළුවන් ඔය රනිල් මහත්තය මේ පාර ජනාධිපතිතුමනේ ඒ වගේ ගැටයක් ගහලා. ඔව්. නමුත් ඡන්දෙකින් ඡන්දෙකින් ජීවිතේට දිනන්න බෑ ඉවෙන්ට් එකටවත් ආයේ කැඩුණු පස්සේටවත්. ඔව්. ජීවිතේට පොට්ටුව තියෙනවා. ඔව්. උතුර මොකද දෙන්න ඕනේ? සජිත් මහත්තයා දීන්නේ කියද නැත්නම් එයා හිතුවට ඡන්දයක් එයා වෙනම දීලා ඡන්ද දිනලා ආයේ ජනාධිපති වෙන්න ඒ ජීවිතේට වෙන්න තෑගෙන. ඔව්. ඒක තමයි. එතකොට මම මිනිතුන් දෙකක් හිතන්න තව යමක් කියන්න. ඔව්. 2000 මාර්තු වෙනකොට මම මේ ඇමරිකාවේ හිටියේ. 2000 කීයද? 2020 මාර්තු. 2020 මාර්තු. ඔව්. මාර්තු වෙනකොට මම ඇමරිකාවේ හිටියේ වෙලාවේ. මම දැක්කා Facebook එකේ අපේ Pathfinder මේ ආයතනයේ සභාපති මිලින්ද මොරගොඩ. මේ ඉන්දියාවේ ඇම්බසඩර් වෙලා ඉන්නේ. ඔව්. එයාලාම එයා පදිනවා රේන්ජ් රෝවර් එකක්. ආහ්. යටින් එයා රේන්ජ් රෝවර් එකේ එක කකුලක් අර බිම තියාගෙන ඉන්නවා. යටින් ගහලා තිනවා 100% ඉලෙක්ට්‍රික් කියලා. හ්ම්. කරොත් මොකටද හිතන්න මේ 2020 මාර්තු වෙනකොට රේන්ජ් රෝවර් එකක් තියෙනවා 100% ඉලෙක්ට්‍රික්. සාමාන්‍යයෙන් ධාරිතාවයේ ඉලෙක්ට්‍රික් තියෙනවා 30-70ක් අනිත් ටික තෙල් වලින් දුවන වාහන තමයි තියෙන්නේ. ඔව්. උපරිම. හ්ම්. රේන්ජ් රෝවර් එකක් සාමාන්‍යයෙන් ඒ දවස්වලත් කෝටි 7ක් වගේ වෙනවා ඇති. ඔව්. 100% ඉලෙක්ට්‍රික් කොහොමද එයාට ආවේ? හ්ම්. එතකොට මට ඔබ තප්පරයක් කරනකොට මට ඒක කල්පනා වුණේ කෝට් එක දැක්ක ගමන් මට නිකන් සිටිවිල්ලක් ආව ඔළුවට. හ්ම්. අගහටම ලෝකෙ තෙල් ටික නැති කරන්නයි කියලා යන්නේ. ඔව්. ලංකාවට කොහොමද දෙන්නේ නැහනේ ලෝකෙින් මේ රටවල ලින්ටෙන් දෙන්නේ ලංකාවට. ඔව්. මට හිතවිල්ලා. ඔව්. ඩොට් එක මට කනෙක් වුණා. ඔව්. වෙන මිනිස්සුන්ට නෑ. මෙහෙමනේ දැන් ඔය වගේ වාහනයක් ළඟ තියෙනකොට ඔක කරන්ට් එකෙන් තමයි චාර්ජ් කරන්නේ. ඒ කියන්නේ ඒකේ කරන්ට් එක. හ්ම්. මට ඒක කරන්ට් උත් නැති කරන්නේ කියලා ලෝකෙ යනවා. එතකොට කරන්ට් එක කරන්ට් එකෙන් දුවන වාහන වලින් වැඩක් වෙන්නේ නැහැ නේ කරන්ට් එකක් නැතිකම. ඒක තමයි. එහෙනම් මේ තෙල් වාහනයක් තියෙද්දි මොකටද ඉලෙක්ට්‍රික් වාහනයක් ගේන්නේ? ඔව්. මෙතන පොඩි කටල් එකක් තියෙනවා. ඔව්. අපේ කටල් එක අපි ඩොට් එක කනෙක් කරමු මේ අහවලට. දැන් මහාචාර්යයා මේ සූර්ය කුලය දෙකරින් වනේ. ඔව්. මම දැක්ක එයා YouTube channel එකේ මේ 2070 වෙනකොට මේ යුදෙව්වෝ ලෝකේ පාලනය කරන යුදෙව්වෝ තීරණය අරගෙන ඉන්නේ මේ තෙල් භාවිතය නැති කරන්න මේ ඔක්කොම මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියලා මොකද සම්පත් නැහැ කියලා ලෝකේ. ඔව් ඒක බොරු කතාවක්. මේ සම්පත් නැහැ කියන්නේ. බොරුනේ මේ පට්ටපල් බොරුනේ. පට්ටපල් බොරුවක් ඒක. දැන් එයාට ඒක ඩොට් එක කනෙක් කරගන්න තේරෙන්නේ නැහැ. ඔව්. ඕන පොඩි එකෙක් දන්නවා යුදෙව්වෝ කියලා ලෝකේ පාලනය කරන්නේ. ඔව්. මියා මුලින්ම ඇවිල්ලා YouTube කියන්න ඕනේ. ඔව්. එතකොට දිහිම ස්වභාවික සම්පත් නැති වෙනවා කියලා දන්නවනම් ඇයි 2022 දී තෙල් භාවිත කරන්න පටන් ගත්තේ ලෝකේ? ඔව්. මේ YouTube වලට තේරෙන්නේ නැද්ද අවුරුදු 100කින් තෙල් නැතිනවා කියලා? ඔව්. තෙලුයි 2070 වෙනකොට තෙල් නරව මේව නැතිනවා කියලා YouTube වලට තේරෙන්නේ නැද්ද? මේව හැමදාම පාස්සු කරන්න බෑ කියලා. ඔව්. ඒක තේරෙන්නේ. බබාලා නෙමෙයි.
දැන් ජාත්‍යන්තර විද්‍යට කලින් කරන්ට් එකෙන් දුවන වාහන තිබ්බා ලෝකේ. ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ, ඉංගලන්තේ. ඒකට එක පාටම ඇමරිකාවේ සයන්ටිස්ට් කෙනෙක් මේ ආරාබියට ගිහිල්ලා පොළොව හරනකොට එක පාටම කළු තෙල් විදිනවා අහකට. මිනිහත් එනීගෙන ආන්න අපි තෙල් හොයාගත්ත අපි තෙල් හොයාගත්ත කියලා උඩ පැනපැන තෙල් හොයාගත්ත. ඊට පස්සේ ඒදායින් පස්සේ ලෝකේ වෙනස් වුණා. තෙල් භාවිතය ඉන්ඩෝට් එක කෙනෙක් වෙනවා 1470 1460 වෙනකොට ලෝකේ පාලකයෝ දෙන්නේ තුනේ තීරණය කරනවා අපි තුන්වන ලෝක යුද්ධයක් පටන් ගන්න ඕනේ කියලා 2022 ඉවර වෙනකොට. ඒක යුද්ධේ පටන් ගන්න ඕනේ මුස්ලිම් ජාතිකයෝ යුද්ධේ වොයි කොටවලයි කියලා. යුද්ධ ජාතිකයෝ මුස්ලිම් ජාතිකයෝ කොටවලා. ඉතින් ඒ කොටවන්න නම් අපි පරිසරය දෙයක් කැටලිස්ට් එකක් විදිහට භාවිතා කරන්න ඕනේ. කැටලිස්ට් එක කියන්නේ රියැක්ෂන් එක කියන්නේ පස්සු වෙන්නේ. අපි කියන්නේ මේ කොටවන්න. දැන් දෙන්නේ යාළු වෙන්නේ කොටවන්න අපි කියලාමත් කියන්නේ යන්නේ වගේ. ඔව්. ඒකත් මේගොල්ල මොකද්ද කැටලිස්ට් එකක් විදිහට භාවිතා කරන්නේ මුස්ලිම් ජාතිකයෝ යුදෙවෝයි කොටවන්න. අපි වෙන මොනවද කියන්නේ කණිජ තෙල්. හ්ම්. කණිජ තෙල් හොයා ගන්නවා අරාබියේ. ඒකත් එක කෙනෙක් කරන්නේ දැන් ඇයි දැන් ඕස්ට්‍රේලියාවේ තෙල් දීටි කැනඩාවේ තෙල් දීටි රුසියාවේ තෙල් දීටි ඇයි මුළු ලෝකෙම සෞදි අරාබියෙන් තෙල් ගන්නෙ? ඔව්. දැන් මෙතන බොරුවක් යනවා මේ සෞදි අරාබිය තෙල් ඇති වුණාම ඕස්ට්‍රේලියාවේ තෙල් ටික කැලිෆෝනියා කියන තෙල් ටික කොලොරාඩෝ ප්ලාන්ට් කියන තෙල් ටික උඩට අරගෙන ඇමරිකාවේ ලෝකෙ පාලනය කරනවා කියලා. ඒ පට්ට බක්කබල්මුරු එතකොට ඇරිය ඇමරිකාවේ ඉන්වෙස්ට් කරලා තිනේ ඒගොල්ලන්ගේ 100%ක් ඇමරිකාවේ ඉන්වෙස්ට්මන්ට් 100%ක් අයිති සෞදි අරාබියට. ඔව්. එතකොට මොකද මෙතන වෙන්නේ? තුන්වන ලෝක යුද්ධය පටන් ගන්න නම් සෞදි අරාබිය මේ අරාබි අරබික් ජාතිකයෝ යුදෙව්වෝයි කොටවන්න ඕන. හ්ම් හ්ම්. කොටවන්නේ යුදෙව්වම තමයි. ඔව්. ඇයි යුදෙව්ව කරන්නේ තවත් යුදෙව්වන්ට? යුදෙව් ජාතිකයෝ කීපයකට බෙදෙනවා. සාමාන්‍ය යුදෙව් ජාතිකයෝ මුන් දන්නේ නැති විදිහක්. පැලුමුත් කියලා පොතක් අනුගමනය කරනවා. එච්චරයි. මේගොල්ලෝ හම්බ කරන විදි කියනවා පොලි කරනවා. පොලි තමයි මේගොල්ලන්ගේ ප්‍රධාන ආදායම. පොලි. ඉන්ටරෙස් කරනවා හැම දෙයකටම. මුස්ලිම් ජාතිකයන්ට ඉන්ට්‍රෙස් කරන්න තහනම්. තහනම් කරපු එතකොට ඔයා ඩොට් එක කනෙක් කරන්න නම් මේක මේක ඇවිල ධර්මම දෙයක් මම කියන්නේ ඩොට් කනෙක්ටින් එකේ උඩින්ම තලයට. ඔව්. මුස්ලිම් ජාතිකයන්ට තහනමක් කරා ඉන්ට්‍රෙස්ටිං කරන්න එපයි කියලා යුදෙව් ඉන්ට්‍රෙස්ටිං කරන්න පුළුවන් කියලා නීතිය ගෙනාවා. ඔව්. අන්නේ ඒක අවුරුදු 2000කට 3000කට කලින් ඔය සිස්ටම් එක ගෙනාවින් මීට 2005 කියන මුස්ලිම් ආගමේ ඕක දැම්මා. මේ ඩොට් එක කනෙක් කරන්න මේ කියන්නේ 2023 තුන්වන ලෝක යුද්ධයක් ඒ ප්ලෑන් යනවා අවුරුදු 2000කට කලින් මාත්. හ්ම් හ්ම්. කොච්චර අවුරුදු දැන් ලෝකේ? ආ? ඔව්. අපිට හිතාගන්නත් මේ ගැටයක් නේද? ඔව්. ඔව් හිතා ගන්නවත් දැරි තරමට මේක ගැඹුරට යනවා. හ්ම්. ලෝක මහාචාර්ය වුන්ට තේරෙන්නේ නැහැ පිටරි සූර්ය ගුණසේකරට. ඔව්. ඒක තේරෙන්නේ නැහැ අක්කේ. ඔව්. ඉතින් මේක ගැඹුරුයි. ඔව්. අපි රැඩිකල් අපි කියන්නේ මොකද හාවගේ ගුහාවේ අපි යකට යන්නේ යටට යන්න දේශපාලන විද්‍යාවේ කියන එකේ යකට යන්නේ යටට යන්න හරියටම බොටම් පාර්ට් එකේ තියෙන්නේ ඒක හියුමන් නෙමෙයි. ඒ කියන්නේ මිනිස්සු ජීවීන් නෙමෙයි මේ ලෝක පාලනය කරන්නේ. ඒක ගන්න අපි මොකටද දැන් අපි දැන් යුද්ධයක් නැති වුණොත් කිසිම හේතුවක් නැතුව ජාතීන් දෙකක් හිටු වෙ නැති වුණොත් අපි මිනිස් ජීව කොච්චර වර්ධනය වෙනවද? මේගොල්ලෝ පැටව ගහලා යන ගහනේ කොච්චර ලොකු වෙනවද? ඔව්. දැන් ලංකාවේ ඉන්නවා මිලියන 22ක්. ඔව්. අපි දු මේ කටු වර්ග අරණ වර්ග මේ වර්ග යුද්ධ නැති වුණොත් එල්ටිටි එක දී වෙ නැති වුණොත් ඔක්කොම උනේ නැති වුණොත් යන ගහනේ කොච්චර වර්ධනය වෙනවද? ඔව්. දැන් දැන් කෝටි දෙකයි. කෝටි තුන. කෝටි 4 කෝටි 5 වෙනවා. එතකොට පාලනයක් නැහැ. ඉතින් තමයි විශේෂම නෙගටිව් සයිඩ් එකක් දී වෙලා තියෙන්නේ.
ඉතින් ඒකයි නෙගටිව් සයිඩ් එක ගන්න මොකද්ද ජනගහනය පාලනය කිරීම. ඔව්. ඒක අපි මේ සිස්ටම් එක තේරුම් ගන්න ඕනේ. මේක මාළු ටැංකියක අපි ඉර වෙලා ඉන්නේ. ඔව්. ඒක තේරුම් ගන්න සංසාරේ ගොඩක් ඉතින් කුසල් වැඩලා තියෙනවා. ඔව්. මේ සමාජයේ මේ පෙරේත ලෝකෙන් ආපු කට්ටිය දැන් අකේ ඔස්ට්‍රේලියාවේ චැනල් එකකින් අපිට ගැව්වනේ පුතිය බෝලයක් කියලා. පරම්පරාවක් ඉන්න කාලෙක හිතා ගන්න බෑ කොහොමද හම මේව කෘතිය පැටලී කියලා කෙනෙක් කියන්නේ මේ සමාජය දියුණු ලෝකෙද අපි දියුණු ශිෂ්ටාචාරය ජීවිතේට ආණ්ඩුවකින් යැපෙන්නේ නැහැ කරන්ට් එක දෙන්නේ කියලා. ජීවිතේට දියුණු ශිෂ්ටාචාරය ආණ්ඩුවෙන් ඉල්ලන්නේ නැහැ සංහාරු ලෝකෙට ගිහිල්ලා අපට මේ වෙනත් ලෝකයකට යන්න හදලා දෙන්නේ කියලා ඒක ජීවත් වෙන්න. ඔව්. දියුණු ශිෂ්ටාචාරය කිහිම කියන්නේ? ඔව්. දැන් අපි හතේ ප්‍රවෘත්ති දාලා විදේශ ප්‍රවෘත්ති වලට යනකොට මෙන්න මෙන්න යකෝ නාසයක මේ අංගහරු ලෝකෙට යන්න හදන ලබන කතිය. එතකොට අපේ මිනිස්සුන්ගේ මොලේ සබ්කොන්ෂස් එකේ අන්තිම කොනට දැනෙනවා අපිට අපේ කිසිම ඩියුටියක් නැහැ අපේ වෙනත් ග්‍රහ ලෝකයක් ගැන හොයන්න. ඇයි? ඒගොල්ලන්ට ඒවට වෙනම කට්ටිය යොදවලා තියෙනවා ලෝකේ. අපිට තියෙන්නේ ජොබ් එකක් කරගෙන නිකන් සල්ලි හම්බ කරගෙන ඉන්න. ඉන්න. ඔව්. ඉතින් ඔස්ට්‍රේලියාවේ රාමුක ඉඳලා ඉන්න පිස්සා මොකද කරන්නේ? මේ ඕර්ගනයිසේෂන් ගොඩාක් දිහි කරගෙන social development program, career development program, මේ පොලිස් කාර්යය මහජනගුණ කිනෝ වු අඳුරනවලු අවුරුදු ගානක් තිස්සේ. හා? ඒක මොකක්ද මොකයි කියන්නේ? ඔව්. එතකොට දැන් ඩිග්‍රියක් අරගෙන ඌ program ඒ කියන්නේ මිනිතුන්ට උදව් කරන මොනවාගේ job එකකටද ඔයා හරියන්නේ? හා? ඒක කියන්නේ කොහොමද හැසිරෙන්නේ කොහොමද මොකද්ද කරන්න ඕනේ කියලා ඌ වෙනම සංගම් කීටවගෙන. ඔව්. එතකොට මොකද කියන්නේ? අනේකේ පාන්දර හතරට හැරිලා ගස් මැදලා වතුවත්ති මාරයා අඟුල දීපු සපත්තු දෙක දාගෙන ඈගෙන වතුවත්තිගේ කලිජ තෙල් ටික තමන්ගේ වාහනෙට දාගෙන අනේ බොස් කියන්නේ කෙනෙක්ගේ අති යටට වැඩ කරන්න යනවා පාන්දර. ගිහිල්ලා අවසේනවා ගැට කතාද බලිනවා ළමයි හද ටැක්ස් ගෙවලම ඉතින් ඉහැර ජීවිතයක් නැහැනේ. ඔයි ඉවරයි. පන්සලකට යන්න පුළුවන් ද ජීවිතේට ඕස්ට්‍රේලියාවේ මිනිස්සු? ටයිම් එකක් තියෙන්නේ. වෙලා නැහැනේ ඉර කරලා. ඔව් පන්සල් යන්න හදනකොටම මෙන්න ලෙටර් එකක් ඇවිල්ලා ගෙදරට මෝඩ්ගේජ් එක ගෙවල නැහැ කියලා තවත් කීපෙක්. මානසික සත්‍ය එතනින් ඉවරයි ඉතින්. ඉවරයි. ඕස්ට්‍රේලියාවේ යනවා කියන්නේ ඉවරයි මිනිහේ. ඔව්. ඉවරකම ඉවරයි. එතකොට මේ විදිහට අන්තිමට කියනවා මේ වගේ දිනු ශිෂ්ටාචාරයක් කොහොමද හරි මෙහෙම වෙන්නේ. එතකොට එයා මුලින්ම මට බයිනවා. හරි. ඉතින් ඉඳා ගන්න බෑ මං වගේ එකෙක් ඇවිල්ලා කොහොමද පැතිරි කියලා කියන්නේ. ඔව්. මට මුලින්ම ඉඳපස්සෙ මගේ අම්මට බයිනවා. තාත්තට බයිනවා. ඔව්. ඊට පස්සේ කාටද බයින්නේ? ඊට පස්සේ ඇක්කේ වාරි මේ රටට සාප කරනවා මං මගේ එකෙක් ඉක්උතුනාට මේ රටට සාප කරනවා. ඔව්. ඒ කියන්නේ අපි මේගොල්ලෝ අපි මෙරි මෙරි මේ රටේ මුිටිදීදී අපිට කරදර කරන එක තමයි මුරු කරන්නේ. ඔව්. නැගිට කාප කර කර උන් මෙරි මෙරිම නෙගටිව් සයිඩ් එක තමයි කරන්නේ. හ්ම්. මුද වර්ති මාරයාගේ පැත්තෙම තමයි මුන් ටික ඉන්නේ. ඔව්. ජනරල් තව channel එකක් ඉන්නේ සයන්ටිස්ට් නම කියන්නේ බා. ඔව්. සයන්ටිස්ට්. ඔව්. මම තමයි මේක දැක්ක ගමන් මුගේ පොඩක් අර ගුටි කන මූණක් තියෙන්නේ මූණටනේ. මේ කොනේ ඉඳලා අර කොනේට මැනලා
ඒ වගේ කෙනෙක් ජීවිතේ තිබෙන්නේ නැහැ වසංගතයක්.
මම ගුණේ මාළු ටැංකිය දිහිර වෙලා ඉන්නේ කියලා දැනගත්තා. ඔව්. පාලනය කරන්න එපා. ඔව්. අනේ. ඉතින් අපි නෝන්නේ. ඉතින් ඔයවා තේරුම් ගන්න තේදී. ඔව්. දැන් අපි මෙහෙම හිතමු ඩොට් එක කනෙක්ට් කරන්න ඇමරිකාව හමුදාකම් ඉවත් කරගන්න ඇෆ්ගනිස්තානයේ මේ ළඟදී අවුරුදු කරකන් ඉන්නේ. ඇමරිකාවයි ඇමරිකානු බටික ඔක්කොම චීනට යන්නේ ඉඩ දුන්නේ ඇයි? ඔව්. ඉතින් ඒකයි විදෝ ටික කනෙක් කරගන්න වෙනවා මම හැමදේම කියන්නේ යන්නේ නැහැ. ඔව්. අනිතරත් හොයන්න කිව්වේද? ඔව් මිනිතු. මේ සිද්ධ වෙනවානේ මමත් මොඩයි කියලා. ආ. ඒකනේ නේද? බගන් මේ ඩොක්ටර් කෙනකින් කතා කරා තමයි දැන් බිහෙවිය කරන්නේ. බිහෙවිය. ඉතින් මේක හැදෙන ආකාරය. ඔව්. එන්නේ දැන් මේ අරගල අරගල කරන බූරුව සෙට් එක කියනවා 1947 ඉඳන් කිසිම රාජ්‍ය නායකයෙක් ලංකාවට සේවය කරේ නෑලු. හ්ම්. ඔව්. human behavior එක ගත්තාම මිනිස්සේ කිතනපතනේ විදිය ගත්තාම මම උනත් කොල්කඩන එකෙක් උනත් රාජ්‍ය නායකයෙක් වුණත් රටක නායකයෙක් වුණත් අක්කේ යාට හිතෙනවා යාගේ පුතා රජ කරවන්න ඕනේ කියලා. ඔව්. ඒක මිනිස්සේ ස්වභාවය. ඔව්. ඉතින් නැතුව තෝ පිස්සේ කිසිම රාජ්‍ය නායකයෙක් ලංකාවට සේවය කරන්නේ නැහැ කියන එක පට්ටපල්ම පට්ටපල් බොරුවක් ඒක. මේ ලංකාවේදී සම රාජ්‍ය නායක මේ 1947 න් පස්සේ මේ යම් කිසි විදිහකින් මිනිසුන්ට උදව් කරන්න බැරුව හැම අතින්ම. ඔව්. ඒක වැලැක්වේ ඔක්කොම රාජ්‍ය ඔත්තු සේවයක්. පිටරේවල් ඒක දින ඔත්තු සේවාවක්. උතුර මල් දකින විදිහට මේ රටට වැඩිම 1947 න් පස්සේ බිහිවෙච්ච හොඳම නායකය තමයි බණ්ඩාරනායක මහත්තයා. ඔව්. එයා තමයි එයා ඉපදුනේම එකම එක රාජකාරියක් කරන්න. ඒ තමයි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ සංකාවිය ක්‍රියා. ඔව්. මේ පෙරේත ලෝකේ නාපු සෙට් එක බණිනවා නිතරම මේ බණ්ඩාරනායක කාර්යයන් තාම ඉංග්‍රීසි තමයි පාවිච්චි කරන්නේ මේ රට සුරක්ෂිත වෙලයි කියලා. ඔව්. එක බඹ ලෝකෙන්වත් තුසිත දිවි ලෝකෙන්වත් එක වෙන්නේ ඉති කියන්නේ නැහැ. ඒ කියන්නේ රාජ්‍ය භාෂාව අනිවාර්යෙන්ම ඉංග්‍රීසි නොවන විදියට මාර්ග බලා ගන්නවා. ඔව්. ඉතින් මේ බණ්ඩාරනායක මහත්තයා ඉපදුනේම මේ වැඩේ කරන්න. ඔව්. මේ වැඩේ කරන්න ශක්තිය නැහැ ඩග්ලිටවත්, ඩීඑස්ට, ජෝන් කොතලායනේ, ඔලිවර් ගුණතිලක ඔය සෙට් එකට බෑ. ඔව්. ඒගොල්ලෝ මාළයාගේ සෙට් එක. ඔව්. ඒත් අපි බණ්ඩාරනායක මහත්තයා කියන්නේ අපේ කෙනෙක්. එයා ඒ වැඩේ කරපු ගමන් ඉතින් එයා රාජකාරී වුණ ගමන් එයා ඒ ලිමිට් එක මැරෙන්න ඉපේ. ඔව්. ඒක වැරදි වෙන්නත් පුළුවන්. ඒක නිසා එයා මැරෙන්න නීමක තිබ්බා. ඔව්. එයා ඉක්මනින් මේ වෙලාවට මැරෙන්න. ඔව්. වැඩේ. ඒ හරිම පිටිකේ හරිම පුදුමාකාරයි. ඔව්. එතකොට ඕක තේරුම් ගත්තම ඉන්නවාක්යක්. මම ඒක කියලා මම වැඩි කියන්නේ නැහැ මිනිත්තු ඩොට් එක කනෙක් කරගන්න වෙනවා. ඔව්. දැන් මයින්ද මහත්තයා මේ එකම පැතුම තමයි එයාගේ පුතා ජනාධිපති කිරවීම. ඔව්. එයාගේ එකම පැතුම ඒකයි. ගෙදර
මට බනින්නේ නැතුව
පක්ෂයක් ප්‍රමෝට් කිරීමක් නෙමේ අපි මේ ඇත්ත සත්‍ය පැහැදිලි කරන්නයි හදන්නේ අපිට එහෙම ඡන්ද ලබා දීම දේශපාලන වාසි ගැනීම මේ අරමුණක් නැහැනේ අපිට ඕනේ සත්‍ය මොකද්ද කියලා තේරුම් ගන්න විතරයි ඔව් ඔව් මම නම් මේ කියන්නම්කො දීවිදේ අලුත් මලන් දෙන්නේ දී වෙන්නේ නැහැ 2024 න් පස්සේ ජීවිතේ ඒකවත් කටින් ගියක් වෙන්නේ නැහැ ඒක මම මේ ජීවිතේ පරදුර කියලා රීතියේ කියනවා යනවා කියනවා එතකොට මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් කිසිම දෙයක් එයාගේ උනාට කරන්න බෑ මේ මොහොතේ. ඔව්. මේකට පාලනය කරන්නේ අමනුෂ්‍යයෝ. ඔව්. රටේකින් තමයි පාලනය කරන්නේ මේ රටේ හැම තීරණයක්ම ගන්නේ මේ වෙලාවේ පිටරටින්. ඔව්. ඉතින් දැන් මෙතන දෙයක පාලනය කරනවත් වැඩක් නැහැ. නෑ රූකඩ විතරයි නේද? මෙහෙ ඉඳන් රූකඩ වගේ නටවනවා මෙහෙ නැටවෙනවා. ඔව්. රූකඩ මං කරා. තනි නායකෙක් හිටිය ඇත්තටම තනි තීරණ ගන්න පුළුවන් නායකෙක් පාලෙන් පස්සේ 100ක් තනි තීරණ ගන්න කෙනෙක් ඇමරිකාව විතරයි ඒක නිසා අපි දෙක පාලනය කළ වැඩක් නැහැ මේ මොහොතේ. කරලා වැඩක් නැහැ තේරුමක් නැහැනේ. කවුරු ආවද? මේක අපි කරන්නේ. සාධිත අපි වැඩ කරන්නේ. අනුර්ගේ මාර්ග වැඩ කරන්නේ වැඩක් නැහැ. අරගල කරුවයි ඔක්කොම හැම කෙනෙක්ම ඔක්කොම පාලනය වෙන්නේ පිටරට. ආ වෙන තැනකින් ඕක තමයි ඩොට් එක. ඔන්න ඩොට්. ඔව්. අද ඉතින් උත්තරයි කියන්න තින්නේ ඔය ඩොට් එක ඔක්කොම කනෙක් කරලා මිනිස්සු ටීම් එක කරනවා ඉතරහට මොකද කරන්නේ කියලා. පන්සල් වලින් කෝලින් වලින් ඉඳලා ගියොත් බඩුම තමයි. ඔව්. ඔක්කොම මුළු ලෝකෙම අවුල් ජාලයක් කියලා තියෙන්නේ මේ මොහොතේ නේද? මේ මොහොත වෙනකොට මුළු ලෝකෙම අවුල් ජාලයක්. මේක කියන්නේ නැහැ. මම ජනුස්ගේ ප්‍රෝග්‍රෑම් එකක් කරා ඉස්සරහට පොඩ වෙන්නේ කියලා මේ මොන අම්මන්ගේ ගාලේක කමෙන්ට් එකක් මේ මම කියනවලු එක වීඩියෝ එක ඔස්ට්‍රේලියාවේ මේ මැසුනේ කියලා දැන් මෙයා කියනවලු ජපානයේ මේ මැසුනේ කියලා. ඔව්. දැන් මේ මෝඩ අම්මන්ගිට සිංහල දේරෙන්නේ නැද්ද? මම කියන්නේ ඔස්ට්‍රේලියාවේ මීමැස්සෝ නැහැ. දැන් ජපානයේ මීමැස්සෝ නැහැ. ඔව්. ඒක ලංකාවේ මීමැස්සෝ නැති කරන්න හදනවා. දැන් මීමැස්සෝ කොහොමද නැහැ නේද අම්මානවල? ඔව්. ඉස්සර තරම් නැහැ නේද? ඔව්. අන්තිමට ඉන්නේ සිංහරාජ විතරයි මීමැස්සෝ එකවත් නැති වුණාම සදහටම නැහැ මීමැස්සෝ ලංකාවේ. ඉන්දියාවෙත් නැහැ මුළු රටවල් 198ම මීමැස්සෝ නැති කරන්න එකේ හදන්නේ. ඔව්. මේ කරක් නෙමෙයි ඉර අපේ ඉර ඔව් ඉරට තවන් ළමක් මොකක්ද කියේ සූර්යා සූර්යා ඔව් ඒ සූර්යා මේ ලෝකෙට පායන එක වළක්වන්න හදන්නේ ඊළඟ ප්ලෑන් එක හ්ම් හ්ම් මම කියන්නේ මේ අපි ජනගහනේ 18ට බයින් වෙයි කියලා ඔව් ඒ වගේම මම කිව්වද නැහැ මේක මම මෙතන කියන්නම් ලෝකේ ජනගහනේ දැන් බිලියන 7ක් 5.9ක් දක්වා තියෙන්නේ ඔව් මේ හතම මරන්න හදන්නේ. ඔව්. මෙයා අවුරුදු 8 ඇතුළත බිලියන් 7ක්ම මරනවා අනිවාර්යයෙන්ම. ඔව්. ඒක වෙනවා නේද? ඔව්. එතකොට දැන් තව ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඒකට පුළුවන් නම් උත්තරයක් දෙන්න චිල මහත්තයා. මේ දැන් මේ දවස්වල වින්ටර් සීසන් එක පටන් ගන්න යනවානේ යුරෝප් වල. එතකොට දැන් ඒ ගෑස් සහ තෙල් නැති කරලා මේගොල්ලෝ මොකද කරන්න හදන්නේ කියලා. ඒ මිනිස්සු ඔයා කියන්නේ නැත්තම් මේ අපි ඔය මොකද රැකේ ඕවා කියන්නේ ඒතරු පෞකාරය ටික ඔක්කොම ටිකට් දාගෙන මෙහෙට එනවනේ නේද අපි උනාට දැනුවත් කරමු මේ අයවත් මේ තුනකින් ෆ්ලයිට් එක කොහොමද ටිකට් ගන්න හැදන්නේ ඊට කලින් ලංකාවට එන එක හොඳයි කියලාද ඔබතුමා හිතන්නේ
මේමයි ඔය පව් කාරණා හැබැයි ලංකාවට આવත් මැරෙනවා ඒක යන්න බෑ ඉතින් ආයෙ නෑ ඒක කොහෙද වරෙන් කොයි නම් අතෝ නෑ මේකනේ තම මැරෙනවා තමන්ගේ මාතෘ භූමියනේ මැරෙන්නේ ඒවා තුනක් මාත් කතා කියන්නේ කොහේ මැරුණත් දැක්කේ මුන් යන තැනට මුන් දෙනවා තවත් කැමන්නේ ඔයා කියනෝ නම් ඔහු ලංකාවට එන්න වෙනන්නේ. ඔව්. එහෙමයි. මීඩියා කියනවා මේ කාලෙදි ෆ්ලයිට් වෙන්නේ මේ පයිලට්ලා විදියට ජොබ් එකක් අප්ලයි කරද්දී මේ ඩ්‍රග්ස් වලට සහභාගී වෙච්ච කට්ටියන්ට ඇතුළු වෙන්න බෑ පයිලට් කෙනෙක් විදියට. ඒ කියන්නේ අපි ගහපු කට්ටියන්ට ජොබ් එකට එන්න බෑ අලුතෙන්. ආහා. ඒතකොට කටු ගහපු කට්ටිය ටික ටික දැන් මැරෙනවා. ඔව්. ඒ කියන්නේ පයිලට්ලා. ප්ලේන් ටිකට් ගණන් එනවා තීන්දෙන්. ඔව්. දැන් ජොබ් එක කනෙක්ට් කරනකො මොකද වෙන්නේ කියලා? ඌරු කට් අවුට් නැහැ. ඔව්. ෆ්ලයිට් ටික නැති වුණා ගුණ ආයි ලංකාවට එන්න බැරි වෙනවනේ නේද? මාලේ ගිනවා ඔයා බලන්න මගෙන් නෑ මගෙන් හාරලා ගන්නවනේ ඇක්කේ ඔක්කොම ඔයා. නෑ අපි දැනුවත් කරමුකනේ අපිට පිනක් හරි සිද්ධ වෙනවනේ. ඔව්. ඔන්නේ නම් ටිකක් කිව්වා ඉතින්. ඔව්. මොකද වෙන්නේ? ලංකාවට පැමිණෙන එක හොඳයි කියන එක තමයි අපිට දෙන්න තියෙන්නේ පණිවිඩයක් විදියට. ඔව්. ඔව්. ඔන්ලයින් ඩොට් එකක් කලෙක්ට් කරා නේ. ඔව්. බොහොම ස්තුතියි. ඔව්. ඒකින්ද මිනිස්සුන්ට පරිස්සමෙන් ඉන්න. ඔව්. පරිස්සමෙන් ඉන්න ඕනේ. මේ කල්පනාවෙන් ඉන්න ඕනේ. මොකද්ද වෙන්නේ කියලා හරි සිහි කල්පනාවෙන් ජීවත් වෙන්න ඕනේ කාලයක් මේක. ඉන්නාමත් කළා මං කියන්නේ බෝධිසත්වයාට ආශිර්වාදයෙන් මිනාසේ ටිකක් හරි පරක් වෙනවා ටිකක්. අන්න ඒකයි නේද දෙවියෝ පින් අනුමෝදන් කරන්නේ. නිතර පින් අනුමෝදන් කරන්න සතර වරන් දෙවියෝ. පින් අනුමෝදන් කරන්න. ඔව්. ඒගොල්ලෝ විශ්ව ආරක්ෂකව තමයි සතර වරන් දෙවියෝ කියන්නේ. ඒ නිසා විශ්ව ආරක්ෂකයන්ට පින් අනුමෝදන් කරලා ඒගොල්ලන්ව බලවත් කරන්න. ඒගොල්ලෝ බලවත් වෙන්නේ අපේ පිනේ. ඔව් මොකද ඒගොල්ලෝ ඈත් වෙලා තින්නේ මේ ලංකාවේ මේ දේව මණ්ඩලෙම ඈත් වෙලා තින්නේ දෙවරු 23 කෝටියක්ම මේ රටෙන් ඈත් වෙලා තින්නේ ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝගේ ඒගොල්ලෝ ලං කරගන්න ඕන විනා ටිකක් හරි පරක් වෙන්න ඔව් දේව මණ්ඩලේ ඈත් වුණාම අපායේ දොරට නියුක්ත වෙනවා ඔව් මේ කාලේ පින් කරපු උන් මරුණත් ඒක පරක් කාලේ ඇදලා ගන්නවා පෙර අකුසලයන් මේ ඉස්සරහට දාලා ඔව් පොසිටිව් සයිඩ් එක නැතුණාම නෙගටිව් එකේ පලවත් වෙනවා. ඔව්. අනිවාර්යයෙන්ම. ඒක බලවත් වෙනවා. අපායට ගන්නනේ. ඔව්. අපායට අරගෙන ගන්නවට කරන එයාගේ ඥාන ටික ඒ අපාය වද දෙන ගමන් එයාගේ ඇඟට දානවා. ජීවිතේට ඒ ආත්මික අසන තුරාවට හොඳ තැනකට එන්නේ නැහැ. අත දකින්නනේ දැන් මේ ආත්මවල හොරකම් කරනවා, කේලම් කියනවා. ඔව්. කිසිමතන්නේ ඒ ඔක්කොම රසවත්කමේ ඇඟේ තියෙන ඥාන ටික තමයි ඒගොල්ලන් ඉදුවන්නේ. ඔව්. ඒ අපායේ වද දෙනකොට ඒ ඥාන ටික ඇතුල් කරන ඇඟි. හරිද? ඔව්. සංස්කාරයේ කිසිම දුරාවක එන්නියා ඔන්න මේ බවට පත් වෙන්නේ නැහැ. ඔව්. ඥාති කොටර මම බයිනෝද මේ ඔයාලි channel එකේ program එකක් කරනකොට. ඔව්. ඔව්. මේ දුන්නයි මට channel එකක් කරින්න බැරි සමන් හම්බ කරන්න දැනගා. එයිම කියනවනේ. හ්ම්. ඒක ලොකෝ. හරි. දින කෙනෙක් පොඩ්ඩක් හරි පොරේ හරි දිනුනොත් අයින් නිකු බලන් ඉන්න බැරි. නෑ මට මේ YouTube channel එකෙන් ජේසුලා මාත්‍ය රුපියලක්වත් හම්බ වෙන්නේ නෑ. මොකද මගේ subscribers line 5000යි. සාමාන්‍ය YouTube එකෙන් ගෙවන්නේ 10000කට වැඩි වෙන්න ඕනේ subscribers ලා. හරි මොකද අනිත් 7500ක්වත් මේකෙන් හම්බ වෙන්නේ නෑ මිනිස්සු අතර දැඩි මේකක් තියෙන මම මේ channel එකෙන් හම්බ කරනවා කියලා. නෑ ඒක සත්‍යක් නෙමේ. මේකෙන් මට රුපියලක්වත් හම්බ වෙන්නේ නැහැ. මේ channel එකට report ගහලා block කරත් මට ඇති වැඩකුත් නැහැ. මොකද මේ මගේ අතින් data ටික යන එක විතරයි මට වෙන්නේ. එච්චරයි මට වෙන්නේ. දැන් ඔයාමර සංගීතයක් නෑ. නෑ මට දෙන්න මොකක් හම්බ කරන්නේ නැහනේ. අපි training කරනවා, දැනුවත් කිරීමක් කරනවා. ඉතින් ඒක ඉවසන්න බැරි report ගහන්න කියලා මම දැක comment දාලා තියෙනවා සක්වල සිටීම report ගහන්න කියලා. ඒ ගැහුවත් සමකුත් නෑ. මොකද මම මේකෙන් රුපියලක්වත් හොයන්නෙත් නැහනේ. මට තිබ්බත් දෙන්න නැහැ. මේක අහන්නේ. මේක තේරෙන්නේ නැහැ. මේක මොකලොක්.
ආයුබෝවන්. ඉතින් ඒක නයි සමන් කියන්නේ ඩොට් එක කනෙක්ට් කරගන්න. ඕකේ.